මේ ප්‍රභූ දේශපාලනයේ යම් පරිච්ඡේදයක් අවසන් වීමක් නෙවෙයිද මොකද 48 ඉඳන්ම මේ බලයේ ගියේ යම් අපි කියනවා දැන් ඔබතුමා වගේ මේ අර සාමාන්‍ය බන්දිපන්තියකින් ආපු අය නෙවෙයි දැන් මහින්ද රාජපක්ෂ මහත්තයලා වුණත් ඒක අර කරන වලව්කාරයෝ සහ ඒ පළාතේ ප්‍රභූවරු ප්‍රභූවරු දැන් ඒ දැන් ඔය ප්‍රේමදාස මහත්තයාගේ විප්ලවයෙන් සිදු වුණේ ජාතික ප්‍රභූවරුන්ගෙන් प्रेमदास महत्या बल प्रभुवे संदर्भे तुल ओंगे मेपारे अरे गमे गौरव जाति जन बल वेगेट दंडोनी मम बेकिवे दी इंदेना बीजेपी तो पक्ष आर्थिक अर्बुदेन पास है भाई ओम कुमार बल अलग अटी मे 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 विहुए तुल मे वगे पक्ष अलुतेंगा पक्ष बल त्याग अभियोग मुखा सागर मुखा अतम जे बीजेपी एक जाति मन आवे एक महापुल मुल तमंगे सांस्कृति तेरूंगे सांस्कृति अवशोषण बीजेपी हिंदुत्व सभ्यत्कोट अपे सिंगल बौद्ध शिष्टाचार हिंदुत्व ने सभ्यत्ट महादार्शनिक तीन विश्व हिंदू परिषद के ඒකට සමාන එක ජෛවි පිටවත් ජාතික ජන බල වේගයටවත් නැහැ. හැබැයි ඔවුන්ගේ තියෙනවානේ RSS. RSS කො. RSS වගේ තමයි ජනතා විමුක්ති පෙරමුණටත් හොඳ කාඩ බේස් පක්ෂයක්. හැබැයි මේ මතවාදී තලය හදන්න මේ උපාය මාර්ග තෝරන්න විශ්ව හින්දු පරිෂාද් වගේ සංවිධානයක් ජෛවි පිට නැහැ. ඒක තමයි ඒගොල්ලෝ තියෙන ලොකුම අඩුව. ඒ නිසා අදටත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවම ඒකේ තියෙන්නේ अमेरिकानु लिबरल वादी न्यायपत्र विश्वास कर सामजवादी वत्ट सामजवादी अतरी सार्थक अतीतर अद सामजवादी के रटवाल वाले नमे विधर वे कोम नमु मौंट दिन लुकुम अभियोगे तम ये अमेरिकानु न्यायपत्र दिनाट मे जनाधिपति वर्णे ऋजुम अमेरिका वसा इंडिया वत्र सटना डीप सेट के अमेरिका वसा इंडिया बांग्लादेश इंडिया वाय अमेरिका सटनी अमेरिका जयग्रहणी लंकावित अमेरिका वाय इंडिया वतर सटनी अमेरिका जयग्रहणी कलाकोट इंडिया व्यूर वेटे मुखद मालदीवी नेपाले चीन पराधूना बांग्लादेश लंकावे अमेरिका पराधूना पाकिस्तान इंडिया तमंग अद लोके बलवते पशे मतुवे अवस्थावे कलापे तिबुनु ग्रहणे अहिम विमी पावती लोकनाट अहलपाल मम लोक के लिए मम इन हे भाई अहलपाल कौर मव घन गण इवे तत्व नाम इंडिया मेक लेसिंग अतारे कट इंडिया मे लंका मे आंड अपट मतगति उपट मतगति महिंद्र राजपक्ष मतवा ऋचुम की मव पेर इंडिया रोसा विधान इतकोट दिदास दहा दिदास पहलवे पराजय पास मेतन සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉන්දියාව සහාය දුන්නා ඇමරිකාව සහාය දුන්නේ ඇමරිකාව සහාය දෙන එක දීර්ඝ කාලීන ආපු දෙයක් අනුර කුමාර මැතිතුමාට ඉන්දියාව මුලින්ම හිටියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ඔවුන්ට පෙනුණා මැතිවරණ ව්‍යාපාරේ ජනාධිපතිවරණේ පටන් ගන්න කොටත් හිටිය රනිල් මැතිතුමත් එක්ක ඉන්දියාව මැදදී ඔවුන්ට පෙනුණා මතර අගෝස්තු අන්තිම සතිය ඔවුන්ට පෙනුණා මේ සමහර අගෝස්තු නෙවෙයි ඒතකොට ජූලි අන්තිම සතිය इंडिया व देख रणिल विक्रम सिंह भूम पिटिपस तुंगनी अटी समीक्षण करना देवनी अटी साजेत अमेरिका वे नियोजित आवे अनुर कुमार परदंड अट रणिल बे अपे शक्ति मितंट दाल सजित्तम परदंड पुलवंक यानो इंडिया वे सहाय लुने සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ වගේම ඇමරිකාවේ ඇමරිකාවයි ඉන්දියාවයි ලංකාවේ යුද්ධ කරා. එහෙම දේවල් වෙනවනේ. ඇමරිකාවයි රුසියාවයි යුක්‍රේනයේ යුද්ධ කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. ඉතින් ඇමරිකාවට ජයග්‍රහණ ලැබුණා. ඉතින් ඉන්දියාව රට ඇතුලේ ප්‍රබලව ඔවුන්ගේ සංවිධාන ජාල වැඩ කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවට
තරම් ලේසි නෑ සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ අර ගැටුමක් මැද්දේ තමයි. විශේෂයෙන්ම පරිණත භාවයක් නැතුව දැන් ඇමරිකාව ලංකාවට ලොකු බරක් දෙන්නේ නෑ. ඔවුන් උන්ට තව වැඩගත් රටවල් තියෙනවා. නමුත් ඉන්දියාවට ලංකාව අතිශයින්ම වැදගත්. ඇමරිකාවට උනේ බේස් එකක් විතරයි. මොකද ඇමරිකාවේ මම මීට කලිනුත් කියලා ඇති ඇමරිකාවේ යුද විශේෂඥක නාවික යුද විශේෂඥෙක් වෙන රොබර්ට් කප්ලාන් කියනවා මේ සියවසේ වැදගත්ම මුහුද ඉන්දියානු සාගරයයි ඒ හරිමැද පිහිටි ලංකාව මේ සියවසේ වැදගත්ම රටයි. ඔවුන්ට මේ ඉන්දියාව චීනය සහ ඉන්දුනීසියාවේ නැගිටීම ආසියාවේ නැගිටීම වටන්න නම් ඉන්දියාවයි චීනයයි අතර යුද්ධයක් ඇති කරන්න ඕනේ. ඒතකොට තමයි අපි එහෙමනේ අපි දෙන්නව කෙටෙව්වොත් අපි දෙන්න ගහගෙන අපි දෙන්න විනාශ වෙනවා අරගලන්ට තියෙන තර්ජනේ නැති වෙනවා. ඒ යුද්ධය ඇති කරද්දී මේ ලංකාව අතිශයින්ම වැදගත් ආසියාවේ හරිමැද පිහිටි දූපත නිසා. ඉතින් ලංකාව තමන්ගේ ග්‍රහණයට ඔබට මතක ඇති සෝෆා ගිවිසුමක් අස්සම් කරන්න හැදුවා. දියුග ගාශියාවල තියෙන කඳවුර ලංකාවට ගේන්න හැදුවා. අපි මහා සටන් කළේ ව නතර කරේ. ඉතින් අනුර කුමාර මැතිතුමාට ඒ ඇමරිකානු න්‍යාය පත්‍රය ඉටු කරන්න සිද්ධ වුණොත් චීනයට ඉන්දියාවට හතුරුකම් කරන්න සිද්ධ වුණොත් ඔහුගේ ආණ්ඩුවට පැවැත්ම අතිශයම අසීරු වෙනවා. ඉතින් ඒ එක පැත්තේ උන්ට අත්දැකීම් නැහැ මේ විදේශ බලවේග කළමනාකරණය කියලා. මේ ජයිපේ හිටපු නියෝජ්‍ය විදේශ ඇමති කෙනෙක්වත් නැහැනේ. ඉතින් ඒගොල්ලන්ට අත්දැකීම නැහැ මේ බලවේගයන් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. අනිත් පැත්තෙන් බලවේගයන් වෙනදට වඩා උනන්දුවෙන් ලංකාවේ වැඩවලට මැදිහත් වෙනවා සහ ඔවුන් ටිකක් කාර්යබහුල සහ ඔවුන් මේ සම්බන්ධයෙන් අවධානය වැඩි කරලා තිබෙනවා.